ඔබ සාරන්ව හම්බෙලා තිබේ. හම්බෙලා තියෙන. ඔක හම්බෙලා තියෙනවා. ඒ ඒ මොන පදරමින්ද හම්බෙලා තියෙන්නේ? ඔබතුමාට කියන්නම් මේක ඇත්තවස මේක තමයි මම සාරාණගේ හම්බුණ මේ ෆොටෝ එක තමයි තියාගෙන ඔක්කොම කියන්නේ. එයා සාරාණ 2015 පාර්ලිමේන්තු මැතිවරණේ නොමිනේෂන් ඉවර වුණාම සියලු මුස්ලිම් අපේක්ෂවරු එයා ඔෆිස් එකට කැඳවුවා එන්නේ කිව්වා සාකච්ඡාවට. ඒ සාරාණ කියන්නේ මොනවාද? ආගමික නේ නේ. ඒ කාලේ ආගමික. එයා ඇත්තවස මේ නැෂනල් තව්හීද් ජමාඅත් කියලා එයා පොඩි ෂෙඩ් එකක් හදලා ඒ තුලින් එයාම කට්ටිය ආගම කියන කෙනෙක් තමයි. ආගම හරි අන්තම ආගම. නමුත් ආගම කියන්නේ ආගම කියන්නේ යාට විශේෂයෙන්ම තරුණ තරුණිය යාත්‍යත යා හොඳ ඩිබේටර් කෙනෙක්. ඒ නිසා යාත් එක ගිහිල්ලා කතා කරනවා. මම ගියා. ඒ වගේම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් අපේක්ෂකවරු මෙතන ඉන්නවා. කාතාංගුරි ප්‍රදිස්ථාපන කරපු අබ්දුල් රහමාන් ඉංජිනේරු ඉන්නවා. සිබ්ලි ෆාරුක් ඉන්නවා. ඔක්කොම ඉන්න මේ තියෙනවා. මම ඔබතුමාට මේක දෙන්න ෆොටෝකුත් දෙන්න. කවුද මේ පුද්ගලයා? අපි කියන ආගම නායකයෝ ඉන්නව රටේ. නමුත් මේ වගේ පුද්ගලෙක්ට මොන පසුබිමක්ද තිබෙන්නේ? දෙන්න. හරි. මොන වගේ පසුබිමක්ද තියෙන්නේ? ඒ මේ හැම පක්ෂෙම ගෙන්න ගන්න. නෑ. ත්‍රස්තවාදීද? yes. නෑ. යා ත්‍රස්තවාදී නෙවෙයි ඒ කාලේ. ත්‍රස්තවාදී ක්‍රියා කළා තියෙනවා දැන්. නෑ. කිසිම ඒ කාලේ බෝම්බ ගහලා යා ත්‍රස්තවාදී දෙන්. සාරන් ත්‍රස්තවාදී කියන්නේ නැද්ද ඔබතුමා? ත්‍රස්තවාදී මිනිමරු මේ කිසිම මේකනේ අපි ත්‍රස්තවාදී කියන්නේ. නමුත් 2015 ත්‍රස්තවාදී නෙවෙයිනේ. යා 2015 අපේ හැමෙනකොට ත්‍රස්තවාදී නෙවෙයි. ආගමික එක ගෲප් නායකක්. යාළඟ ලතරණු තරණ හිටියා ආගමික නායක. ඒ කාලේ යාට නැෂනල් තව්හීද් ජමාඅත් කියලා ගෲප් එකක් තියාගෙන ආගමික කටයුතු කරන කෙනෙක්. යා ඒ කාලේ. නමුත් ඒ කාලේ ඔක්කොටම කැඳවුවා. මම විතරක් නෙවෙයි මුස්ලිම් එතන තරණ කරපු ඔක්කොම ගියා. අපි ගරු රෞෆ ගේමතුමාට දන්නවා මේක. නේ ඔක්කොම දන්නවා ඔක්කොම ගියා. ඒ වෙලාවේදී එයා කිව්වා මම කිව්වා ඔක්කොම කිව්වා අපිට සහයෝගය දෙන්න කියලා. නමුත් එයා සහයෝගය දෙනවා නම් කොන්දේසිටිය කියලා අපි ඔක්කොම අසං කරා. මමත් අසං කරා ඔක්කොම අසං කරා. මොකක්ද ඒක කොන්දේස? ආයා කිව්වා මොනද රසින් වල සින්දු දාන්න බෑ. අමෙති වන්න කාලේ රත්න ජාපත් දාන්න බෑ. අනිතක මේ කාන්තා මේ ලේඩිස් ජෙන්ස් දෙකටම එකට ඉන්න බෑ රසින් වලට. එනවුන්ස් කරනකොට නිකම් එනවුන්ස් මිතරයි කියන්න ඕනේ. මෙදෙන් සින්දු දාන්න බෑ. ඒ වගේ කොන්දේසිටිය දෙන්න. අපි ඒකට ඡන්ද ගන්න ඕන නිසා ඔක්කොම එකෙන් ගෙනවා. එහෙමයි. ඉතින් මම ඡන්ද ගන්න ඕනේ කියන පදනමෙන් ඕන කොන්දේසියක් එකට යටත් වෙලා ශ්‍රී ලංකා අනන්‍යතාවයට හානියක් කරනවා නේද? එහෙම නෙවෙයිනේ. ඒක ත්‍රස්තවාදී නෙවෙයිනේ. ගරු ත්‍රස්තවාදී කියන දවසෙන් හැදෙන්නේ නැති එකෙක්. නෑ. ඒ කාලේ මේ වගේ ක්‍රූර ක්‍රියාවක් කරන්න නෑ. අපි ඒ කාලේ ත්‍රස්තවාදී නෙවෙයිනේ. අපි ඔක්කොම ඉතින් ත්‍රස්තවාදී නම් අනිත් කටිය කියලා හම්බ වෙන්නේ නේ ආව. මම විතරක් නෙවෙයි ඔක්කොම කියලා හම්බුණානේ. ඒ හම්බ වෙන්නේ නෑනේ. ඒ ත්‍රස්තවාදී නම් හම්බ වෙන්නේ නෑ. ඒ ත්‍රස්තවාදී අපිට හම්බ වෙන්න බෑනේ. ඒ කාලේ යා ආගමික කටයුතු කරන එක නා ඒක ගෲප් නා ඒක ලීඩර්.